සුබ දවසක් කියලා පිළිගන්න ඉතින් සාදරයෙන් Mobile Legends Gameplay එකකට තමයි අද ඔයගොල්ලෝ මේක තුලයි ඉන්නේ කලබලය ප්‍රොඩක්ෂන් YouTube channel එකත් එක්ක. ඉතින් රෆෙල් ලගෙන් තමයි මේ gameplay එක ගෙනල්ලා තින්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන sub skin දාගත්ත දෙන්නෙක් ඉන්නවා. ඉතින් රෆෙල් ලට sub skin එකක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම හිතන්නේ ඉතින් රෆෙල් ලට sub skin එකක් තියෙනවා. ඉතින් දුහත sub skin තුනකින් තමයි මේ rank match එක ගන්න. ඉතින් මේක ඇත්තටම නම rank match එකක්. ඉතින් අපි බලමු මොකද මේක විශේෂත්වය කියලා බලාගෙන මොකද වෙන්නේ කියලා. ඒත් එකම කට්ටිය බලාගෙන බලාගෙන ඉතින් රෆෙල්ලා ඉන්නවා. ඒත් එකම මේ වෙතින් ජොන්සන් ඉන්නවා, සබ ඉන්නවා, ලෙස්ලි කෙනෙක් ඉන්නවා. ඒත් එකම කවුද ෆ්‍රයා කෙනෙක් ඉන්නවා. ඉතින් එනිමි ටීම් එකේ බැලුවොත් මෙතන ලපු ඉන්නවා, ඒජ්ජලා කෙනෙක් ඉන්නවා, ඒ පැත්තේ සපෝර්ටර් කෙනෙක් ඉන්නවා. ඒත් එක්කම මෙතන ලයිලා කෙනෙක් ඉන්නවා, ගුණවීරි කෙනෙක් ඉන්නවා. ගුණවීරි මොකද මේ ඩාක් නයිට් කියන නමත් දාගෙන මොකද්ද මේ කරන්නේ ඩාක් එකට වෙලා ඉන්නේ. ඉඩෝර කෙනෙක් ඉන්නවා. ඉතින් අපි බලමු මොන වගේ තත්ත්වයක් මෙතන ඇති වෙයිද කියලා. ඒත් එක්කම මෙතන මේ රීකට් ඉටිං වෙනවා. ඉතින් ඒක මොකට කරන්න දෙන්නේ. ඉතින් රීකට් ඉටිං වෙනවා මේ දන්නවනේ. ඉතින් හැමදාම කියනවා වගේ මේ අනිවාර්යෙන් එක මැච් එක, ඒ කියන්නේ මැච් එකක් අතරතුරේදී එකපාරක් හරි අනිවාර්යෙන් රීකට් ඉටිං උනේ නැත්නම් නිකන් කෑවේ නෑ වගේ තමයි මම හිතන්නේ කනෙක්ෂන් එකට. ඒත් එක මෙතන මේ එන්ජලා ඉන්න, අපි බලමු එන්ජලාට ගා ගන්න පුළුවන් ඒද කියලා. ඒත් එක අපි ප්‍රියා කාවට ප්‍රියා මෙතන කොටු වෙලා තියෙන ආකාරය තමයි පේන්නේ. ලබු ලබුයි ලයි අතර ඉතින් රෑන්ක් මැච් මේ සීසන් එක පොඩ්ඩක් මම රෑන්ක් ගහන්න කියලා බැලුවා. ඉතින් අපි බලමු රෑන්ක් මැච් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා, කොහොමද රෑන්ක් ගහන්න පුළුවන් කියලා. ඉතින් මම හරි මෙතන ෆස්ට් බ්ලඩ් එකද ලයිලා නෑ මමනේ ෆස්ට් බ්ලඩ් එක. අපේ ටීම් එකේ ෆස්ට් බ්ලඩ් එක විදිහට ලයිලාව කිල් කරගන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙලා තියෙනවා. බලමු ලපුලපුව තියෙනවා, ලපුලපුව මරා ගන්න පුළුවන් වේද කියලා. ඒත් එක මෙතන මේ ස්ලෝ කරලා ආයි එනවා. ඉතින් එන්ජලා කියන්නේ සුපිරිම සපෝර්ට් කෙනෙක්, රෆෙල් කියන්නේ සුපිරිම සපෝර්ට් කෙනෙක්. අපි බලමු රෆෙල් අද එන්ජලාද කියලා. ඉතින් එන්ජලාටත් සාමාන්‍ය මට්ටම පොඩ්ඩක් විතර හීල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එකම නොක් කරගන්න පුළුවන්. ඉතින් රෆෙල්ලටත් ඒ පවස්ම තියෙන හැබැයි එන්ජලාට තියෙන ලොකුම පවර් එක තමයි, කියන්නේ හොඳම පවර් එක තමයි අල්ටින් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ කට්ටියක එකට එන්න පුළුවන්. ඒක තමයි මේ හොඳම පවර් එක. ඒකෙන් එනිමියාගේ, ඒ කියන්නේ එනිමි එක ආවොත් හරි නෑ ප්ලේ එක. හරි අපි ප්ලේ එක ගියමුකෝ. මේ ඉතින් මෙතන ජොන්සන් මේ ලෝකනේ යනවා. යුඩෝරා වේ ලෝකනේ මෙතන ගියා. යුඩෝරා මෙතන කට් එක රීකෝල් වෙනවා ආකාරයක් උරුලන්න පේනවා. ආයි වලියට යන මෙතන මේ ප්‍රයා හැංගිලා ඉන්න ස්ටෙප් එක අපි බලමු. ප්‍රයාට ගහ ගන්න පුළුවන් ඉතින් මෙතන කියලා රික්වෙස්ට් එකක් කියලා. ඒත් එක්කම අපි බලමු තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක්ගෙදීම අපි බලමු මොන වගේ ගේමක් එක ගහන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙයිද කියලා. ඉතින් මෙතන පඳුරසට ආවනම් පේනවා. ඉතින් කොහොම හරි මෙතන පැනලා ගහගෙන ගහගෙන යන ආකාරය තමයි අපිට පේන්නේ. ඉතින් අපි බලමු මෙතන හෙල්ත් අඩු වෙන ගමන් අපි බලමු අල්ටියක් දැම්ම. ඒත් එක්ක මෙතන එන්ජලාට පුළුවන් වෙනවා නොක් කරගන්න. අපි බලමු එන්ජලාට නොක් කරලා කොහොම හරි ගේමක් ගහගන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙයිද කියලා. ඒත් එක්කම මෙතන රෆෙල්ලත් එවිල දෙනවා. රෆෙල්ල එවිල ඕගොල්ලන්ට පේන්නේ ඉතින් මෙතන ස්පීඩ් අප් කරනවා. ඒත් එක්කම බලමු මෙතන ලයිලා මැරෙයිද කියලා. ගුණවේරි මේ තාම නෑ, මම දන්නේ ඇයි හේතුව කියලා නම් ලපු ලපුව මරා ගන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙනවා. එතන මේ ලයිලව මරන්න හැදුවේ ලෙස්ලි අල්ටි දාලා. ඒත් වෙලාව කියන්නේ කොහොම හරි මේ මොකද වෙන්නේද, ලයිලගේ පට්ට මේ ඩැමේජ් එකක් තියෙන්නේ. අපි බලමු මෙතන මරා ගන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙද කියලා. තව එක ෂොට් එකක් හරි දෙකක් හරි යවන්න අනිවා මරා ගන්න පුළුවන්. ඉතින් මෙතන කොහොම හරි මේ දූගෙන යනවා. ඒත් එක්කම අපි බලමු මෙතන කොහොම හරි හරියන්නේ නැහැ කොහොම හරි. මෙතන ඉතින් මෙතන වට වෙනවා. මෙතන වට වෙනවා කියන්නේ පට්ටම් වටේ කොට වෙන කරගන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි බලමු මෙතන මේ මරා ගන්න පුළුවන් chance එකක් හැමනවා ලයිලෝ. ඒත් එක්කම මෙතනට ප්‍රයා එනවා. ප්‍රයා ආපු ගමන් මම හිතන්නේ ප්‍රයාවත් කිල් වෙයි වෙන්න chance එකක් නැහැ තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ටීම් එක මෙන්නදී ගුණවේරිත් ඇවිල්ලා ඉන්න ආකාරය තමයි අපිට පේන්නේ. ගුණවේරි ඇවිල්ලා ෆාම් කරනවා. ඉතින් ඒ කියන්නේ දැන් ඇවිල්ලා මොකක් හරි කනෙක්ෂන් අවුලක් හරි මොකක් හරි අවුලක් ගිහිල්ලා දැන් තමයි ඉතින් ඇවිල්ලා තියෙන. ඒත් එක්ක මෙතන ජොන්සන් උයි සබයි මේ පැත්තෙන් ටවර් කඩාගෙන යනවා. අර පැත්තෙන් එනිමි ටික අපිට ගහගෙන එනවා නිකන් අර සූරපොප් එකේ වගේ. ඉතින් මේ පැත්තේ ටවර් ගොඩක්ම ඩිස්ට්‍රොයි කරලා තියෙන්නේ. එනිමි ටීම් එකට ඒක ගාණක් උනේ නැහැ. අපි බලමු ඉතින් ඊළඟ පාර මොන වගේ තත්ත්වයක් ඇති වෙද කියලා. ඉතින් මෙතන යුඩෝරව නොක් කරගන්න නම් පුළුවන් chance එකක් හම්බෙනවා. ඒත් එක්කම මෙතන ලෙස්ලිව
මරාගන්න පුළුවන් ඉදත් කියලා බලමු ලෙස්ලි මොකක් නොකරපෙ හින්දා ඉතින් ඒත් එක්ක මෙතන ඒවට වරව මරාගන්න පුළුවන් වෙලා තියෙනවා සබර්ට ඉතින් ජෝන්සන් ජෝන්සන් පොඩ්ඩක් පරක් වුණා එතන පරක් වුණේ නෝ පොඩ්ඩක් මරාගන්න ඒගොල්ල සබ මැරුණා එතන මේ සබ පොඩ්ඩක් කලින් ජෝන්සන් ආවනම් බේර ගන්න තිබ්බ ඉතින් ජෝන්සන් කියන්නේ ජෝන්සන් සබ කියන්නේ දෙන්නම මම හිතන්නේ මේ යාළුව දෙන්නෙක් හරි කවුරු හරි මේ කොහමරි මිත්‍ර මේ රිලේෂන්ෂිප් එකක් තියෙන දෙන්නෙක් වෙන්න ඕනේ මොකද කියනනම් දෙන්නම් මැලේසියාවේ මැලේසියාවේ දෙන්නම එකට ප්ලේ කරේ ඕගොල්ලෝ බලාගෙන ඉන්න ඇති ඉතින් සබ ස්කින් දාගෙන අනික ප්ලේ කරෙත් වල මෙතන ලයිලව මරා ගන්න පුළුවන් chance එකක් හම්බලා තියෙනවා ප්‍රයාරිටි ඉතින් ප්‍රයාරිටි කොහමද ෆිකර් එක දාලා ටවර් එකේ එළියට එන්න පුළුවන් එනවා නැත්නම් එතන කිල් වෙන්න තමයි වෙන්නේ ඉතින් මෙතන ජෝන්සන් තනියම වලියක අපි බලමු තනියම වලියෙදි මොන වගේ තත්යක දෙයිද කියලා ඒත් එක්ක මෙතනට ඒන්ජලා ආවා මෙම ඉසල ඒන්ජලා ගැන ඔයගොල්ලන්ට කීට උර කරා දන්න මේ ආයි කියන්නම් කෝකටත් ඒන්ජලාගේ අල්ටියෙන් වෙන්නේ ප්ලේ කෙනෙක් එකට යන්න පුළුවන් තමන්ගේ ටීම් එකේ කියන්නේ දැන් අපේ ටීම් එකේ ඉන්නවනේ අපේ කාට හරි දැන් අපි ගමුකෝ දැන් ජෝන්සන් කට්ටින් ඉන්නවා කියලා ජෝන්සන්ගේ ඇඟට කෙලින්ම ආපු ගම අනිවාර්යෙන් ඔයගලන්ට මරා ගන්න chance එකක් හම් වෙනවා මේ يعني මරා ගන්න හරි සර්වයි වෙන්න හරි කොහොමද chance එකක් හම් වෙනවා සහ ලයි කාගෙද එන්ජලාට කිසිම හානියක් වෙන්නේ නැහැ ඇඟ ඇතුළෙදි يعني අපේ ඇඟ ඇතුළෙන්නේ ඉන්නේ يعني අපේ බොඩි එක ඇතුළෙ ඉන්නේ ආත්මයක් විදියට වගේ ඇවිල්ලා පවර්ස් ටික දාන්න පුළුවන් නෝමල් ඒ නෝමල් ගහන්න බෑ කියන්නේ ATK කියන්නේ නෝමල් ෆිසිකල් ATK එක කිසිම තේරුමක් නැහැ ඒ වෙලාවට ඉතින් මෙතන හොඳටම පුෂ් කරලා තියෙන ආකාරය තමයි අපිට බලා ගන්න chance එකක් හැමෙන්නේ ඉතින් තාම විනාඩි 6 කියලා තියෙන්නේ කෙල් 6 7ට 6ක් වශයෙන් තමයි පවතින්නේ ඒත් එක්කම අපේ ටවර් ඩිස්ට්‍රොයි වෙන්න පොඩක් ළඟයි මොකද මේ මිනේල්ලා ටික ඇවිල්ලා කඩාගෙන කඩාගෙන යන සිද්ධියක් තියෙන ඉතින් වලියස්සේ මිනියල්ලා ටික කොහමරි ඇවිල්ලා ටවර් වලට අපේ ප්‍රෙෂර් කරලා තියෙන ආකාරය තමයි අපිට පේන්නේ ඉතින් ඒක හින්දා දැන් අපි එතනට යනවා අපි බලමු මෙතන ගුණිවේර ඉන්නවා අපි ගුණිවේර මාරා ගන්න පුළුවන් chance එකක් හම්බෙද්දත් කියලා බලමු ඒත් එක්කම ගුණිවේර මෙතන නොක් කර ගන්න පුළුවන් වෙනවා මේ කාටද කාටද ගහුවෙ මෙතන මේ මතක නැහැනේ ලෙස්ලිට ගැහුවා ඉතින් ලෙස්ලිව මරා ගන්න අම්මෝ මෙතන ප්‍රයාගේ අල්ටිය පිටින්ම කරගන්න දෙයක් නැහැ එතන ලයිලාගේ අල්ටිය දාන ලයිලාගේ අල්ටිය දාන හින්දා කරගන්නම කිසිම දෙයක් නැතුව යනවා ඒත් එක්ක මෙතනට අපි බලමු ජෝන්සන් ඇවිල්ලා කොමාරි හප්පන ජෝන්සන් ඇවිල්ලා හප්පනත් එක්කම අපි බලමු මෙතන කිල් එකක් ගන්න පුළුවන් chance එකක් හම්බලා තියෙනවා අපේ ටීම් එකට ඒත් එක්කම මෙතන ඇන්ජලාව කිල් කරගන්න පුළුවන් වෙනවා අපි බලමු මෙතන යූඩෝරව කිල් කරගන්න පුළුවන් ඒක කියලා ඉතින් රෆෙල්ලාගේ වාසියන්න ඒකයි ඕගලන්ට දකින්න තියෙන්නේ එතන ස්ලෝ වෙනවා මේ යූඩෝරව කරගන්න දෙන්න තියෙනවා ඒත් එක්කම අපි බලමු මෙතන ගුණිවේරේ රීකෝල් වෙනවා බේස් එකට බේස් එක බලා ගන්න කියලා අපි බලමු ලේස් එක බලා ගන්න පුළුවන් ඉද කියලා ඉතින් මේ එතන 99.0 බේරෙන කොහමරි ගුණිවේරේගේ අල්ටිය ඒත් එක්කම මෙතන මේ ලපු ලගේ අල්ටියත් වදිනවා ලපු ලගේ අල්ටිය වදිනවත් එක්කම ජොන්සන් ඇවිල්ලා එතන හප්පනවා නැත්නම් එනම අනිවාර්යෙන් එතන කෙල වෙනවා ඉතින් 99 චාන්ස් දෙකක් ඒ කියන්නේ මට චාන්ස් දෙකක් හම්බුනා අල්ටි දෙකකින් බේරෙන්න ඒකෙන් තමයි ගේමක් ගහ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන රීකෝල් වෙන්න අවශ්‍යතාවයක් අපේ ටීම් එකට ලොකුවට නැහැ. මොකද කියනවනම් මට පුළුවන් වෙලා තියෙනවා කට්ටියව හීල් කරන්න. ඉතින් ඔයගලන්ට පේනවා මේ පොඩ පොඩ හීල් කරනවා. ඉතින් තාම ලෙවල් නැහැ. තාම ලෙවල් 8. ඉතින් දැන් මැනා නැති හින්දා පොඩ්ඩක් රීකෝල් වෙන්නත් හදලා එක්ක ඕන්නේ නැහැ කියලා කට්ටියව හීල් කරලම යනවා කියලා මේ හිතා ගන්නවා. දැන් බලන්න දැන් කට්ටියකම හෙල්ත් ගොඩක් තියෙනවා. අපි ටීම් එකේ ඉස්සෙල්ලා ලෝ හෙල්ත් තමයි අපේ ටීම් එකට තිබ්බේ. ඉතින් ඕක තමයි රෆෙල්ලාගේ වාසිය. ඉතින් රීකෝල් වෙන්න යන වෙලාවෙන් අපිට තව වැඩක් මොකක් හරි ගන්න පුළුවන්. දැන් මෙතන මේ ප්‍රෙෂර් කරා වගේ එක්ක ටවර් එකක් බලාගෙන නැත්නම් ඔයගේ වගේ මොනවා හරි ගන්න පුළුවන්. ඒතක මෙතන ජොන්සන් යනවා. ජොන්සන් තනියෙන් ගිහලා ගහගෙන ගහගෙන යන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන් chance එකක් හැමෙන්නේ. ඒතකම ලයිලෝ මරා ගන්න පුළුවන් වෙනවා. මෙතන අපේ ටීම් මේට්ස් ලාට ඔක්කොටම එකතු වෙලා ඒතකම ෆ්‍රයාට පුළුවන් වෙලා තියෙනවා ආයි වාර ලපු ලපු මරා ගන්න. ඉතින් මෙතන කට්ටින් පැනගන්තිම මේ කියන්නේ කට්ටින් පැන ගන්නවා මේ එන්ජලා. එන්ජලා පැනගද්දිම මෙතන මේ ගුණවේරිට තමයි යන්නේ. ඉතින් ඒක තමයි මේ එන්ජලාට බේරෙන්නත් ඒක එක්තරා විදිහක වාසියක් කිව්වොත් හරි. අපි බලමු දැන් නම් ගුණිවේරි තමයි ඉන්නේ මෙතන ගුණිවේරි මේ සෙට් එකේ ඉන්නවා.
බල මෙතර පොඩ්ඩක් කට්ටියව හීල් පාරක් දාලා ආතල් එකේ ඉන්න. එතක මෙතර ගුණි වේරි පයින්න ගුණි වේරි පයින්නත් එක්කම බල මෙතර සවයෙන්න පුළුවන් chance එකක් හම්බෙයිද කියලා. ඒතකම ගුණි වේරිව මරා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා අපේ ටීම් එකට. අපි බලමු මෙතන ලපු ලපු ඇවිල්ලා ගහගෙන ගහගෙන යන ආකාරයක තමයි ලපු ලපුට පැන ගන්නට සිද්ධ වෙනවා. ඉතින් දැන් නම් හෙල්ත් නැහැ. දැන් නම් රීකෝල් වෙලා ආවොත් ගොඩක්ම ඇඟට ගුණයි. මොකද මෙතර මේ ලොකු බලියක් තියෙන වෙලාවේ බොරුවට මේ ඒ කියන්නේ තන සුදුසු නෝර පාවිච්චි කරලා අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. තීරණයක් ගත්තී මේ මැච් වල. අනික මේක රෑන්ක් තරදුනොත් ක්ලාසික් වගේ නෙමෙයි, දේවල් නැති වෙන්නේ නැහැ. ක්ලාසික් වල ක්ලාසික් තරදුනාට මැච් ඒ කියන්නේ මේ KD එක ඒ වගේම ලොස් පර්සන්ටේජ් එක වින් රේට් එක අඩු වෙනවා. ওই ටික තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. දැන් රෑන්ක් මැච් වල එහෙම නෙමෙයි. රෑන්ක් ප්‍රොටෙක්ෂන් කාඩ් දෙනවා. ප්‍රොටෙක්ෂන් කාඩ් අපිට අහිමි වෙනවා. ඒක හදිස්සි අවස්ථාවක ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් ප්‍රොටෙක්ෂන් කාඩ් තියෙන ප්‍රොටෙක්ට් කරන්න කියලා එතනට තර්කයක් ගේන්න පුළුවන් කාටක්. ඒත් එකම බලමු මෙතන මේ ගුණ වේරිව මරා ගන්න පුළුවන් chance එකක් හම්බෙද්දත් කියලා. ඒත් එක මෙතන ලපු ලපුත් එනවා, ලයිලත් එනවා. බලමු ගේමක් ගහ ගන්න පුළුවන් ඒ ටික. ඉතින් දැන් මං කීයේ හිටියේ මොකද්ද කියලා මට මතක නැහැ. හැම තිස්සෙම මේ එහෙම අවලක් තියෙනවා. ඉතින් මෙතන නම් කරගන්න දෙයක් නැහැ. ගුණ වේරි ගල්තිය වද්දිනවා. ගුණ වේරි ලස්සන්ට එතන පයින්නවා. ඒකෙන්ද කරගන්න දෙයක් නැතු වෙනවා. ඒත් එක්කම අපි බලමු මෙතන ජොන්සන්ට මොනවද තත්ත්වයක් ඇති කියලා. මම නම් හිතන්නේ ජොන්සන්ට සබයි වෙන්න පුළුවන් කියලා. කරගන්න දෙයක් නැහැ. ජොන්සන්ට සබයි වෙන්න හම්බෙන්නේ නැහැ. ඒත් එක්ක මෙතන සබ රීකෝල් වාරක් දාගෙන ආතල් එකේ ඉන්නවා. මට කිය කිය හිටපු එක මේ අමතක වුණා නේද. මේක ඇවිල්ලා මේ පට්ටම ඉම්මන්ට ගහපු රෑන්ක් මැච් එකක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මීට කලින් කියන්නේ මම දාලා නැහැ මේ රෑන්ක් මැච් මේ දාන්න ගත්තේ ළඟදී. ඉතින් මං කියන්නේ ගහලා තියෙනවා සෑන්ඩ ඉම්මන්ට රෑන්ක් මැච් ඉවර කරපු අවස්ථා ගොඩක් තියෙනවා. තවද මේ ළඟදිත් විනාඩි 9කින් ගැව. ඉතින් ඒව රෙකෝඩ් කරන්න ගියේ නෑ මේ අපි බලමු. ඉතින් මේක නිකන් වර ආතල් එකට රෙකෝඩ් කරන්න හිතුණා. මොකද අපේ ටීම් එකේ හොඳ සපෝට් ඇති. ඉතින් මෙතන ගුණිවේරි ඉන්නවා. ගුණිවේරිව මරා ගන්න පුළුවන් chance එකක් අපිට හම් වෙනවා. ඒක ගුණිවේරි ඉන්න තැන අපිට හොයා ගන්න පුළුවන් උනේ පඳුරස්සේ හැංගිලා හිටි. ඉතින් අනි මොකක්ද දන්නවද හොයා ගන්න පුළුවන් උන ට්‍රික් එක. ඉතින් ට්‍රික් එක ඇවිල්ලා ලෙස්ලේ ගැල්දී ඔබ තමයි එතනක. ඉතින් එතන කොහමරි මෙතන යුඩෝරව මරා ගන්න පුළුවන් chance එකක් අපිට හම්බෙයිද කියලා බලමු. යුඩෝර ගැන ගොඩක් හෙල්ත් අඩුයි. ඉතින් මිටිය දැම්මා. මිටිය දාපු ගමන් කිල් කරගන්න පුළුවන් chance එකක් හම්බෙලා තියෙනවා. ඉතින් දැන් ඩීවත් වෙලා ඉන්නේ එන්ජලා සහ ලයිලා විතර. අපි බලමු මොන වගේ තත්ත්වයක්ද ඉස්සරහට ඇති වෙන්නේ, කොහමද ගේම ගහ ගන්න පුළුවන් chance එකක් ඇති වෙන්නේ කියලාත් බලමු. ඒත් එක මෙතන මේ ෆ්‍රයා ගිහිල්ලා මිනිහලා ටිකක් මරනවා. ඒත් එක්කම අපේ අනිත් ටීම් එක ඇවිල්ලා මෙතන කොහමරි ගේමක් ගහ ගන්න පුළුවන් chance එකක් හම්බෙයිද කියලා බලමු. අපි ඒත් එක්කම මෙතන රෆෙල්ලාගේ අල්ටිය දාලා කොහොම හරි නොක් කරනවා. නොක් කරන හින්දා තමයි ලයිලෝව එතන මරා ගන්න පුළුවන් chance එකක් හම්බෙනවා. ඒත් එක්කම මෙතන ගුණිවේරිය මරා ගන්න පුළුවන් ගමක් හම්බෙනවා. ඒත් එක්කම මැච් එක අපිට දිනන්න පුළුවන් වෙනවා විනාඩි 12 තප්පර 30න්. ඔය විදිහට තමයි එනම් මැච් එකේ ඉවර වුනේ. ඉතින් කිල් තත්ත්වය බලමු. කිල් තත්ත්වයත් හරියට බලා ගන්න බැරුව ගියා. ඉතින් එනිමි ටීම් එකට ලොකු ප්‍රෙෂර් එකක් ගෙල්ල කරන්න පුළුවන් වෙලා තිබ්බා. අපේ ටීම් එකේ තියෙන සපෝට් එකත් එක්ක මුලදී ඔයගොල්ලෝ දකින්න ඇති මාරු විදිහට අපිට වට කරලා ගහුවා. ඉතින් ඒ වට කරලා ගහන ගැහිල්ල අන්තිමට අපිට ගහන්න පුළුවන් chance එකක් හම්බුණා. මොකද ජොන්සන් තුජා ජොන්සන් ඉන්න කියන ගොඩක් මැච් වල ජයග්‍රහණය ජොන්සන්ගේ පැත්තට යනවා. ගොඩම chance එකක් තියෙනවා. මොකද කියනවා නම් මේ ඕන තැනකට ගිහලා වලියක් අසර ගිහලා තව ප්ලේ කෙනෙක්වත් දාගෙන ගිහලා හප්පලා කොහම හරි කිල් එකක් ගන්න සහ නොක් කරන්න ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් හින්දා ජොන්සන් ඉන්නවා කියන ගොඩක් දුරට දිනන්න chance එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් ජොන්සන්ට පුළුවන් වෙලා තියෙනවා. එනිමි වෙන්න කිල් 20ක් ගන්න තියෙනවා අපේ පැත්තේ. එනිමි ටීම් එකට පුළුවන් වෙලා තියෙනවා කිල් 11ක් ගන්න. ඉතින් එනිමි ටීම් එකේ සපෝට් තමයි ඒ කියන්නේ එන්ජලා තමයි NVP ගහලා තියෙන්නේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.